ාව තු ්‍රම න් දනුවත් ගේ දි ලබා ට තු ක සියට සි හෙක පොි නපාතයක් එවගේ දින සීට සියට විසි ද ම හ පොලි නුපායක් ව ගේ දින තු සියට සියට විසි තුනක. පොලිය අනපතයක් බාදන කටුතු කල තිී තිේ අකුත් බැංකුත් එක් බැලුවන්ස සාමාන්‍යෙන්න්න මේ අවස්ථාවදි ටික් රඟ කාරි පොලිය අනපතයයක් මේකුලු ලබා දෙන්න තීරණය කරලා තිීරවා. එකන දින සියකට වගේ අඩුම කාලයක් ඇතුල්ට මෙගල සීියට විසි දෙෙක පොලියනුපාතයක් ලබා දෙන කටුතු කල තරනවා ඒ වගේ තමයි මේගුලන්ගේ අවමතැම්ප මුදලක් මේකල සහ කරල තිබුණනෙන ඒගේ මේගලන්ගේ ෆිටට් එක ගත්තත් A. ඒ එකක් ල පත්වාාගෙනන ට තු ගල ද රම් දැන් අපි බල මේකල මේ ලබාදීල තින පොලියනුපාත වලට අදාලා කාලයත් එක් ගැලපොට වස්සි යුදධන මුදලත් එක් කොපමට පොලියක් මේ ආයෝ්‍යනයකිරීම තුරින් ලබාගැන පුළොන්ද කියන කාරනාව. ඔට ටම මෙතනි මුලින්ම පෙන්න්නවා රපියල් ලක්ෂේ මුදලක් අපි තෑන්පත් කරොත්ද හෙම මේ කියන පොලිය අනපාත ක්‍රම තුනට ඇලබෙන පොලිය මයි මෙතෙ ට බලාගන්න පුළුවන් සාමාමන්‍ය දින සීයකට. අපි මෙගොලසිහට විසි දෙකක් දෙන නිසා පිට ලක්ෂයක් වගේ දැන්පත් කරත් රපියල් හයදස් විසි හතක්ක මනත්ත රපියල් හයදහක් විතර අසන්න මුදලින් ගන්න පුළුවන්. ඒවගේම දින දෙීියකට දැම්මොත්හෙම අපිට දොලොස් දස් තුන්සිියයක් වගේ ගන්න පුළුවන්. සාමාන්‍ය දින දෙසීයක් කියන මස හයාමාරක වගේ කාලයක් ඒවගේ මතමයි දින්න තුන්සියකට ැලොත් එහෙම අපි රුපියල් දහට දස් නසීයක් වගේ ලබා ගැනීමේ හැකියාව තියන. ප්‍රයිට අපි ඊළඟට බලමු රුපියල් ලක්ෂ දෙක් වගේ මුදලක් යම්න්පත් කරහම දින සීක් සඳහා ඔබට දොස්දාහක මුදලක් ගන්න පුළුවන් පොලිය වසයෙන් දිනසිී අවසානයේදී. ඒවගේම දින දෙසී අවසානයේදී ඔබට ගන්න පුළුවන් විසි අතරදාා සයිසය පනසටක් විතර මුදල් ප්‍රමාණයක් ඒවාගේම දින තුන්ස අවසානයේදී ඔබට උපියත් තිස් සද්දා සටසයක වගේ මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තිනවා. අි බලමු ලක්ෂ හතරක වගේ මුදල් ප්‍රමාණයක් ඔබ ැම්පත්කරොත් අපිට ලැබෙන පොලියේ සාමානයෙන් දින සීයට විසි හතරදා සැකසයයක් වගේ ගන්න පුළුවන් දින දෙසයක දානවනක් හතලෙස් නමදස් තුන් සයක් වගේ මුදලක් ඒවගේම දින තුන් සියක දානුවවනන් අපිට හැත්ත පන්දා සයිසයක වගේ මුදලක් ගන්න පුළුවන්. ඊටමසේ ලක්ෂ පහක් විතරපි දාමු. ලක්ෂ පහට අපි ගත්තොත් එෙම දින සීය අවසානයේදී ඔබට තිස්්දා සැකසියයක් වය ගන්න පුළුවන්. දින දෙසීක දැම්මුත් එම අපිට දින දෙශේ අවසායේදී හටෙක්දා සයිසියයක් විතර ගන්න හැකියාව තින ඒ වගේ දින තුන්සී අවසානයේදී ල් අනූුව තර දස් පන්සිියක් වගේ ගන්න හැකියාවක් තියෙනවා ්‍රයිටටස මම් මේක ටිකක් වේගෙන් වැඩිකරගෙන යනවා ඔබට බලාගන්න පුළුවන් මෙතැනින් ලක්ස හතක විතර මුදල් ප්‍රමාණයක් දැම්ම එම්පසට ලැබෙන පොලියත් ඔබට පේනම් එතන ඒවගේම ලක්ෂ අටක් කවිිදාම් බලන්න එතකොට ලැබෙන පොලියත් ඔබට පේනවා ඒවගේම ලක්ෂ නමයක් දැම්මොත් ඒවගේම ලක්ෂ දහයක් දැම්මොත් ට පේනවා දින සීියකට දැම්මොත් හැට දාස් දෙේසි හැත්තහතරක් ගන්න පුුව. ඒවගේ දින දෙේක දෑම්මොත් එක්ලක්ෂ විසිතුන්දහක් ගන්න පුුවන් ආසන්නන් වසෙන්. දින තුන් සියකට දැම්මොත් එක්ලක්ස අසූ නමදහක් විතර ගන්න හැියාව ති න. ඒගේ මි ක් හල ගේ මුදලක් තැන්පත් කරුත් ලැබෙන පොලියත් බ ැ ලාගන්න පුළුවන්. සාමාන්‍ය මතම සඳහන් කල තිීන මුදල් ප්‍රමාණය ඔබ අයෝජන කර බ පොරත්ති ඉන්න මුදල් ප්‍රමාණ. සමග නොගල පෙනවම් ඔට පල්ෙහ කමෙන්ට් ක්ෂණ එක හරහාහපට මැසෙද්ජද්දාන්න අපි ඔගලන්ට රප්ල එකක් දාන්න.ඒවගේම ලක්ස අපි බලමු විසි පහක් වගේ ආයෝ්‍යනය කරොත් එෙහෙම ලැබෙන පොලියත් ඔබට මෙතන බලාගන්න පුළුවන් දින සීයකට දානවනං එකක් ලක්ෂ පනස්දාහක් විතර ගන්න පුළුවන් දින දෙසිියකට දැම්මොත් තුන් ලක් සටදාහක් විතර ගන්න පුළුවන් දින තුන් සියක දැම්මොත් ඔබට ලබා ගන්න පුළුවන් හාර ලක්ෂ හැත්ත දෙදා සයිසීයක්ක් විතර ගන්න පුළුවන් ඒ වගේම බලමු ලක්ෂ පනස් පහක් වගේ මුදලක් තැන්පත්කරොත් ලැබෙන පොලිය ඒවගේම ලක්ස අසුවක් වගේ මුදලක් තැන්පත්කරොත් ලැබෙන පොලියත් ඔබට මෙතර බලාගන්න පුළුවන් ඒවගේම අපි බලමු ලක්ස සී අක්ක එෙමනත්තං කෝටියක වගේ මුදරක් තැන්පත් කරොත් ලැබෙන මුදලක් ඔබට බලාගැන්න පුලන් දින සීයකට දාන්න වනං කෝටියයක්ක් වගේ මුදලා බට ගාන්න පුළුවන් හයලක්සේ දෙදහක් විදරගන්න පුළුවන්. ඒවගේම දින දෙසියයකට ධනවන ලක්ස දොළහක් විදරගන්න පුළුවන්. ඒවගේ දින තුන්සයකට ධානවන ලක්ස දහටක් එමනත්තං දහටයි අනුවක් දහනමයක් කෙට්ටු කල්ල ගැනීමේ හැකියාව තියෙනනම්. රයිටඒ වගේම ටිකක් ලොක මුදලක් ධාන බලාපොරත්තුතිය ඉන්න කෙනෙක්ටත් බලාගන්න ලක්ෂ දෙසිය පණහක් වගේ ම ැබ ො බට මෙත ලාගන්න පුළුව. ඉතින් ම කලින් ී පරිදි ඔබ ලාපපුරොත්තය දල් පමාන ම තන සදහන් කර ැ්නම් පල්ල හ ැමන ක්ෂ හර පට ක මට ක් අද ට තු ල දැනවත් ේ කට බැන්ක්ක හන්නනාාදී තින නවතම ස්ථාවරතයන්පතු පොලි අනු පාත සම්බන්ධයෙන්. ඒවගේම මේ වගේ අලුත්ම තොරොතුරු. නිරන්තර ඔට දැනගෙනීමේ හැකිියාව තිනව අප ප් නාලිකාව සස්්‍රයිප කලා තිබො ඒතින් ඒවගේ මේ ීඩිය එක හොඳයින තව කෙනෙට බලන ශා කරන්න තමත කරන්න එපා කියීමේ අදරමම් මෙතනි සමුගන්න නැවතලුත් විඩියහකින් හමේ බලාපපුරත්තිය හැමට සබ දසක්කවගේ පාර්ථන කරන්න.